नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवन समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण शरणयामि साधु साधु ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් මේ පින්තුන් සූදානම් වෙන්නේ අපගේ ධර්මස්වාමී තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ අපගේ ජීවිතයට රැකවරණේ ඇතිවෙන පිහිට පිලිසරණ ඇතිවෙන ඒ ධර්මයෙන් කොටසක් ශ්‍රවණය කරන්න. අද අපි ශ්‍රවණය කරන ධර්ම දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දුක්ඛ කියන සූත්‍රය. මේ අංගුත්තර නිකායේ දේශනා මතක තබාගෙන ආවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රදාන ශිෂ්‍ය පරම්පරාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොටස් 9කට බෙදිලා ගියා. ඒ ශාස්ත්‍රු ධර්මය කොටස් කීයකට බෙදුණද? 9කට. ඒකට කියනවා නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා. එතකොට අංග 9කින් මේ ධර්මය යුක්තයි. සූත්‍ර ධර්මයන්ගෙන් යුක්තයි සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල කියන කොටස් 9න් යුක්තයි. එතකොට සූත්‍ර පිටකයේ විතරක් අපිට ශ්‍රවණය කරන්න තියෙනවා ද සූත්‍ර දේශනා 18000කට ආසන්න ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ජන විවාහරේ බෞද්ධයන් අතර පරිශීලනය වෙන්නේ රත්න සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය වගේ ආරක්ෂක පිරිත් සම්බන්ධයෙන් තියෙන සූත්‍ර දේශනා පමණයි. නමුත් අපට මේ බුද්ධ දේශනා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දෙරණට ගෙනවිලා දේශනා කොට වදාළ සූත්‍ර දේශනා 18000කට ආසන්න ප්‍රමාණයක් සූත්‍ර පිටකයේ පමණක් අපට මුණ ගැහෙනවා. ඒ සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ සූත්‍ර ධර්මයන් අපිට අහන්න ලැබුණොත්, ඒව අපට ඉගෙන ගන්න ලැබුණොත්, මතකේ දරාගත්තොත් අපේ ජීවිතයේ මේ ජීවිතයේදීම අපට සුවසේ සතුටින් ගත කරන්න පුළුවන්. ඒ වගේම පරලොව ජීවිතයත් ඒ කෙනාගේ මහත් සැපයක් සැනසෙල්ලක් ඇති කරගන්නට උපකාර වෙනවා ඒ ධර්මය. ඉතින් ඒ අපේ ජීවිතයට රැකවරණය පිහිට පිලිසරණ ඇතිවන ධර්මයක් දේශනාවක් තමයි අපි අද ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වගේ අපේ ජීවිතයට රැකවරණය ඇති කරලා දුන්නු, පිහිට ඇති කරලා දුන්නු, පිලිසරණ ඇති කරලා දුන්නු වෙනත් කෙනෙක් ලෝකේ හොයාගන්න බැරි තරම්. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි ආදරය කරන, සෙනෙහස දක්වන, කරුණාව දක්වන අය ඉන්නවා. දරුවෝ ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, බිරිඳට නම් ස්වාමියා ඉන්නවා, ස්වාමියාට නම් බිරිඳ ඉන්නවා. නමුත් අපිට තථාගත බුදුරජාණන් වහන්සේ වගේ රැකවරණයක්, පිහිටක්, පිළිසරණක් හදලා දුන්නු වෙන කෙනෙක් නැති තරම්. හේතුව මොකද?
බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ සත්‍යය සතර අපායෙන් නිදහස් වෙන මාවත කියලා දුන්නේ. දරුවන්ට බෑ අපිව සතර අපායෙන් නිදහස් කරන්න. දෙමාපියන්ට බෑ අනේ මගේ පුතා සතර අපායෙන් නිදහස් වේවා කියලා කිව්වට ඒක කරන්න බෑ. බිරිඳ ආශිර්වාද කරාට ස්වාමියාට, ස්වාමියා ආශිර්වාද කරාට බිරිඳට, එහෙම පිහිටක් පිළිසරණක් අපිට එහෙම හුවමාරු කරගෙන කරන්න බෑ. එහෙනම් මේ ලෝකේ දෙවියන්ටත් මිනිසුන්ටත් රැකවරණය හදලා දුන්න එකම මහා කාරුණික උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. දැන් අපි ඉපදලා ඉන්නේ බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙච්ච යුගයක. ඒ නිසා මේ යුගයට කිව්වා බුද්ධෝත් පාද යුගය කියලා. එහෙනම් ඒකේ තවත් එකක් තියෙනවා. මේ අපි ඉපදුනේ බුද්ධෝත්පාද යුගයක නම් බුදුවරු පහළ වෙන්නේ නැති අබුද්ධෝත්පාද යුගත් මේ ලෝකේ පහළ වෙනවා කියන එකයි. අබුද්ධෝත්පාද යුගයක මිනිස්සෙක් වෙලා ඉපදුනොත් එයාට මොනවද අහන්න ලැබෙන්නේ නැත්තේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එක අහන්න ලැබෙන්නේ නැහැ. සසර දුකින් නිදහස් වෙනවා කියන එක අහන්න ලැබෙන්නේ නැහැ. ප්‍රේත ලෝක, නිරය, තිරිසන් ලෝක වගේ භයානක උපත් කරා යන්න තියෙන ගමනින් නිදහස් වෙන්න අවස්ථාවක් නැහැ. එහෙනම් බුදු කෙනෙක් පහළ වුණ කාලෙක තමයි අපට එහෙනම් මේ මහා රැකවරණය ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සමහර ඇත්තු සමහර අය මෙහෙම කල්පනා කරනවා කියනවා. පුත්තා මත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. ඒක දැන් බුදුරජාන්සේ පාලි පාඨයක් ගාථා රත්නයක්. එතකොට ඒකේ සිංහල තේරුම තමයි පුත්තා මත්ති මට පුතාලා ඉන්නවා, මට දරුවෝ ඉන්නවා. ධනං මත්ති ධනය තියෙනවා, මට ගොඩාක් ධන සම්පත් තියෙනවා, භෝග තියෙනවා කියලා ඉති බාලෝ විහඤ්ඤති නෝන නැති කෙනා කියන එහෙම කල්පනා කරන්නේ. අත්තාහි අත්තනෝ නත්ති තමාට තමාවත් නෑ. දැන් අපිට ලෙඩක් දුකක් හැදුනට පස්සේ අපට හුවමාරු කරගන්න පුළුවන්ද? දරුවෝ දහ දෙනෙක් හිටියත් කරදරයකට, දුකකට, වේදනාවකට, නිදන්ගත රෝගයකට පත් වුණාට පස්සේ ධනේ දීලා ඒක මාරු කරගන්න පුළුවන්ද? බෑ. තමාට තමාවත් නෑ. අපි හිතන විදිහට ඒක වෙන්නේත් නෑ. ඒකට කියනවා මේ තමාට අත්තාහි අත්තනෝ නැති, තමාට තමාවත් නැති එකේ කුතෝ පුත්තා කුතෝ ධනං. මේ ධනෙන් දරුවන්ගෙන් ඇති පිළිසරණක් නෑ කියනවා. ඒ නිසා එනම් එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ වදාලා අත්ථ දීපා භික්ඛවේ අත්ථ සරණා. තමාට දූපත හදාගන්න ඕනේ කවුද? තමම්මයි. අනඤ්‍ය සරණා, වෙන සරණක් නෑ, වෙන සරණක් හොයන්න එපා. ධම්ම දීපා භික්ඛවේ ධම්ම සරණා. හැබැයි ඒකිනා ධර්මයෙන් දූපත හදාගන්න කියනවා. අනඤ්‍ය සරණ, මේ ධර්මයෙන් රැකවරණේ හැර වෙන සරණක් නෑ. එහෙනම් අපේ ජීවිතේ අපි තනි තනිවම, අපි හැම කෙනාම පෞද්ගලිකව හදාගෙන තියෙන්න ඕනේ ධර්මයෙන් රැකවරණයක්, පිහිටක්, පිළිසරණක්. එතකොට එහෙම නැති වුණොත් අපිට කවුරුවත්ම උපකාර පිණිස එන්නේ නෑ. දැන් අපි මේ ලෝකෙට ඉපදුනේ අම්මගේ මව කුසින් තනියමයි. තොර බොහෝ කෙනෙක් මව කුසින් උපදිනකොට උපදින්නේ අඬාගෙන නේද? මරණයට පත් වෙනකොටත් බොහෝ දෙනෙක් මැරෙන්නේ කොහොමද? අඬාගෙන. නමුත් ධර්මයේ ලැබුණොත් ඒ ජීවිතයකට, ධර්මයේ පහස ලැබුණොත් ඒ අඬාගෙන ඉපදිච්ච කෙනා මරණයට පත් වෙන්නේ සිනහ වෙවි. ආන්නෙතෙන්ටයි අපි එන්න ඕනේ.
කොහොමද ඒ රැකවරණ ඇති කරගන්නේ? කොහොමද ඒ පිහිට පිළිසරණ ඇති කරගන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කෙනෙක් පැමුණුනොත් ඒ කෙනාට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ අතීත ජීවිතය දිහා බලලා සතුටක් සොම්නසක් ඇති වෙනවා. එතකොට ඒ කෙනාගේ සිත පිබිදෙනවා. සතුටු සිතින් වාසය කරන කෙනාට අවසාන වෙලාවේ දුකක් නැහැ. කම්පාවක් නැහැ. හැඬීමක් නැහැ. වැළපීමක් නැහැ. ඒ නිසා දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වුණාට ලොකු දෙයක්. එහෙම හිතුවට එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මයේ තුලට අපි පැමිණීම තුළින් බොහෝ රැකවරණයක් දූපත අපිට හදා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක කරන්න වෙන්නේ තමන්ට තනි තනි. දැන් ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා රජ කෙනෙක් මගධාධිපති සේනිය බිම්බිසාර කියලා. අහලා තියෙනවනේ. බිම්බිසාර රජතුමා මගධේ හිටියේ. එතකොට බිම්බිසාර රජතුමා මරණයට පත්වෙච්ච විදිය මේ ලෝකේ හැම කෙනෙක්ම ඒ ධර්මයේ දන්න අය දන්නවා. කොහොමද මරණයට පත් උනේ? තමන්ගේ පුතා අජාසත් කකුල් පළලා ලුණු ලේ දාලා හර හිර කූඩුවේ දාලා හිටිය. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉන්නකොට කල්පනා වුණා මේ අග්ග මගද කාසි කෝසල වජ්ජි මල්ල චේති වත්ස කූරු පංචාල සූරසේන කියන මේ 11 මහා ජනපද තියෙනවා. මේ ජනපදවල ඉඳලා ධර්මයේ හැසිරিলা මරණයට පත් වෙච්ච අය ගැන බුදුරජාණන් වහන්සේ යම් යම් හෙළිදරව් කරලා තියෙනවා. ඒ කියන්නේ අහවල් කෙනා මරණයට පත් වෙලා දැන් අන්න බ්‍රහ්ම ලෝකේ. අහවල් කෙනා මරණයට පත් වෙලා මෙන්න දැන් දිව්‍ය ලෝකේ. අහවල් කෙනා සෝතාපන්න වෙලා හිටියේ, අනික් කෙනා සකදාගාමි වෙලා හිටියේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ ඉන්දියාවේ 11 ජනපදවල හිටපු අය ගැන විස්තරයක් කළා. නමුත් මගධේ හිටපු බිම්බිසාර රජතුමා ගැන කිව්වේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ විස්තරයක් අහන්න ලැබුණේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ මගධේ අග්ග මගධ කියන නගර දෙකේ හැර අනිත් නගරවල ඉඳලා මරණයට පත්වෙච්ච අය ගැන භාග්‍යතුන් වහන්සේ විස්තරයක් කරලා තියෙනවා. ඒ තමයි 50කට වැඩි පිරිසක් අනාගාමි වෙලා ඉඳලා දැන් බ්‍රහ්ම ලෝකේ, 90කට වැඩි පිරිසක් සකදාගාමි වෙලා, 500කට වැඩි පිරිසක් සෝතාපන්න වෙලා කියලා. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ බිම්බිසාර රජතුමා ගැන කිසි හෙළිදරව්වක් භාග්‍යතුන් වහන්සේ කළේ නැහැ. ස්වාමීනි මරණයට පත් වෙලා කොහෙද උපන්නේ කියලා අහුවා. දැන් සාමාන්‍යයෙන් අපි අතරේ ඉඳන් කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ අපි මොකද්ද ගිහින් අහන්නේ? ඇයි අප්පා මේ විදිහට මැරුණේ කියලා නෙමෙයි දහන්නේ. අප්පා මේ වගේ නම් අය මැරෙන්න එපා, මේ වගේ මරණයක් නම් අපිට දකින්න ලැබෙන්න එපා කියලා. අපි කවුරුවත් අහනවද අපේ කෙනෙක් මැරුණට පස්සේ මෙයා ගිහින් කොහෙද උපන්නේ කියලා අහලා තියෙනවද? කල්පනා කරලා බලන්න. දැන් අපිවත් හිතනවද තමන්ගේ ජීවිතය ගැන මම මරණයට පත් වෙලා කොහෙ උපදීද කියලා හිතන්නේ නෑනේ අපි. ඒ කාලේ මේ කාලේ තියෙන වෙනස ඕකයි. ඒ කාලේ ඇහුවේ අහවල් කෙනා මරණයට පත් වුණා කොහෙද උපන්නේ කියලා. එහෙනම් ඒකෙන් තේරෙනවා අපිට එකක්. මොකද්ද? මරණයට පත් වීම කියන එක මහා අමුතු දෙයක්. අමුතු දෙයක්ද? නෑ. ඉපදෙන හැම කෙනෙක්ම ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. එහෙනම් මරණයට නෙමෙයි බය වෙන්න ඕනේ. මොකටද බය වෙන්න ඕනේ? ඊළඟ උපදින තැනටයි. මං කොහේ උපදීද? ආන්නේ කෙන ජීවිතේ යම් පිහිටක් පිලිසරණක් හොයාගන්න කල්පනා කරනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා බුදුරජාණන් වහන්සේගේ බිම්බිසාර රජතුමා මරණයට පත් වුණා කොහෙද උපන්නේ කියලා.
එතකොට බුදුරජාණන් වහන්සේ දා පිණ්ඩපාතේ ගිහිල්ලා ගඩොලින් හදපු ඒ කුටිය ඇතුළට ඇවිල්ලා සමාධියට සමවැදුණා. සමාධියට සමවැදිලා බැලුවා මේ බිම්බිසාර රජු කොහෙද උපන්නේ කියලා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේට තියෙන අපිට හිතාගන්න බැරි අද්විතීය හැකියාවක් මොකද්ද? මරණයට පත් වුණු කෙනා කොහෙද ගිහින් උපන්නේ කියලා බලන එක. එහෙම බලන්න පුළුවන් හැකියාව බුදුරජාණන් වහන්සේට තිබ්බා. මොකද්ද ඒක බුදුරජාණන් වහන්සේගේ දස බල ඥානයක්. මොකද්ද ඒ දස බල ඥානේ? අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං තානසෝ හේතුකෝ විපාකං යථාභූතං පජානාති. අතීතේ වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා යම් කිසි කර්මයක් සිද්ධ වුණාට පස්සේ ඒ කර්මයේ හේතුවෙන් එයා කොහෙද උපදින්නේ, මේ විදිහට උපදින්න මොකද්ද හේතුව කියලා කිසිදු බයක් පැකිලීමක් තැති ගැනීමක් නැතුව බුදුරජාණන් වහන්සේට කියන්නට පුළුවන්. ඒක තථාගත දසබල ඥානයක්. අන්න ඒකෙන් බල්ල තමයි මේ ලෝක සත්වයා ගැන කියන්නේ. බුදුරජාණන් වහන්සේ දා සමාධියට සමවැදිලා බැලුවා කොහෙද බිම්බිසාර රජු උපන්නේ කියලා. බලනකොට ටික වෙලාවක් යනකොට කෙනෙක්ගේ හඬක් ඇහෙනවා, සුගතයන් වහන්ස ජනවසබෝ අහන් සුගත, ජනවසබෝ අහන් සුගත කියලා හඬ ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බැලුවා මොකද්ද මේ හඬ? ඇස්සරල බැලුවට පස්සේ පේන්නේ නැහැ කවුරු. ටික වෙලාවක් යනකොට ඉතාමත් සෝභා සම්පන්න එළියක් මවාගෙන දෙවි කෙනෙක් පහළ වුණා. බිම්බිසාරෝ අහම් බන්තේ, ස්වාමීනි මම තමයි බිම්බිසාර කියලා කියන්නේ. එතකොට දෙවියන් අතර ගියාට පස්සේ එයාගේ නම මොකද්ද? ජනවසබ. මනුස්ස ලෝකේ හිටපු බිම්බිසාර රජතුමා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කොහෙද උපන්නේ කියලා බලනවා මම දැක්කා. ඒකෙන් ඔබට මොකද තේරෙන්නේ? දෙවියන්ට එහෙනම් මේ සිත් බැලීමේ හැකියාව තියෙනවා. බොහෝ දුර ඉඳන් වුණත් ළඟ ඉඳන් වුණත් මේ අපේ සිත් කියවීමේ හැකියාව තියෙන කොටසක් තමයි දෙවරු කියලා කියන්නේ. එතකොට ඒ කෙනා ධර්මානුකූල නම් යහපතේ හැසිරෙනවා නම් ඒ අය ගාවට දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසෙනවා. එයාගේ සිත් කියවද්දී අහුවෙනවා නම් එයා ධර්මයේ නැහැ. පාපී සිතිවලින් යුක්තයි, පාපී ක්‍රියාවන්ගේ යුක්තයි, දෙවියන්ගේ රැකවරණේ එයට ලැබෙන්නේ නැහැ. මෙහෙමයි ඒක වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අර තමන් කොහෙද උපන්නේ කියලා බලන එක බිම්බිසාර රජතුමා ජනවසබ දෙවිය දැක්කා. දැකලා පහළ වුණා. පහළ වෙලා කියන ස්වාමීනි මම දැක්ක භාග්‍යතුන් වහන්සේ මම කොහෙද උපන්නේ කියලා දිවසින් බලනවා. ස්වාමීනි මම මේ වෙස්සමුණි දෙවියන්ගෙන් පණිවිඩයකට යන ගමන්. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ මං ගැන කියන්න ඕනේ, භාග්‍යතුන් වහන්සේට මම ගැන කියන්නත්, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරිලා දිව්‍ය ලෝකේ බොහෝ දෙවරු උපදින විත්‍ය ගැන කියන්නයි මම මේ ආවේ. කවුද මේ කියන්නේ දැන්? ජනවසබ කියන දෙවියා. පාත්තල කියන ස්වාමිනී මම සෝතාපන්නයි. සෝතාපන්නයි කියන්නේ ප්‍රේත ලෝකයේ අය කවදාවත් යන්නේ නැහැ. නිරේ කවදාවත් යන්නේ නෑ. තිරිසන් ලෝකයේ කවදාවත් යන්නේ නෑ. අසුර ලෝකේ යන්නේ නෑ. සෝතාපන්නයි අය උපදින්නේ නෑ මේ ලෝකවල. ඒක මනුස්ස ලෝකේ උපදින්න පුළුවන්, දිව්‍ය ලෝකේ උපදින්න පුළුවන් කියන ස්වාමීනි මම මරණයට පත්ුනේ සෝතාපන්න වෙලා මගේ කල්පනාව සකදාගාමි වෙන්නයි. ස්වාමීනි අපට දෙවි දිව්‍ය ලෝකෙදී බණ කියනවා. සනං කුමාර කියන බ්‍රහ්මරාජය ඇවිල්ලා තමයි අපට ධර්මයේ දේශනා කරන්න. දැන් බොහෝ දෙනෙක් අතරේ නැද්ද කතාවක්, දිව්‍ය ලෝකේ නම් යන්න බෑ. අපෝ දිව්‍ය ලෝකේ ගියොත් පිනක්වත් කරගන්න විදිහක් නෑ. කොහෙද උපදින්න කැමති? මනුස්ස ලෝකෙමයි.
හැබැයි මනුස්ස ලෝකේ ඊට වැඩි ඉක්මනින් ධර්මයේ අතුරුදහන් වෙලා යනවා අනාගත කාලේ. නමුත් ඉතුරු වෙන්නේ දෙවියන් අතර විතරයි. ඇයි දෙවියන් අතර විතරක් ඉතුරු වෙන්නේ? ධර්මයේ හැසිරිච්ච අය තමයි දෙවියන් අතර උපදින්නේ. ඒ අය තමයි ධම් සාකච්ඡා කරන්නේ, ධර්මයේ හැසිරෙන්නේ. ඒ ධර්මයේ පැත්තෙන් පුරුදු කරගෙන ගියපු අය පින් කරලා ගියපු අයත් දිවිලෝකේ ඉන්නවා. ඒ අය කාමභෝගීව ජීවිතේ ගත කරනවා. අනිත් අය සැපසේ ගත කරන ගමන් ධර්මයත් අවබෝධය කරා මහන්සි ගන්නවා. දැන් බිම්බිසාර රජතුමා කියනවා, ස්වාමීනි, ඒ දෙබිම්බිසාර දෙවියක් කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපට සනං කුමාර කියලා බ්‍රහ්මරාජෙක් ඇවිල්ලා ධර්ම දේශනා කරනවා. මගේ කල්පනාව සකදාගාමි වෙන්නයි. මම දැන් සෝතාපන්නයි. ස්වාමිනී, මම බොහෝ කලක් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. අන්න තැන. ධර්මයේ සරණ ගියපු කෙනෙක්. ආර්ය මහා සංඝරත්නේ රහතන් වහන්සේලා සරණ ගියපු කෙනෙක්. මම බොහෝ කාලයක් සීලේසු පරිපූර්ණකාරී හොති, සිල් රැකපු කෙනෙක්. ස්වාමීනි, ඔය කරුණු හතරෙන් යුක්ත වුණ නිසා මම තවතිසා දෙවිලෝකේ වෙස්සමුණි කියන දෙවියගේ දිව්‍ය ස්වභාවය දැන් ඉපදිලා ඉන්නවා කියලා. එතකොට බිම්බිසාර රජතුමා අද කොහෙද ඉන්නේ දැන්? ජනවසබ කියන දෙවිය අතර ඉන්නේ. එයා මේ තෙරුවන් සරණ ගියපු අය ආරක්ෂා කරන සෙම්පති දෙවි කෙනෙක්. අදත් ඉන්නවා. එතකොට මේ රැකවරණ ඇති වුණේ මොකෙන්ද? ධර්මයේ හැසිරීම තුළින්. දැන් අපි කල්පනා කළොත් මේ අපේ ජීවිත ගැන, දැන් ඔබ හිතල බලන්න, ඔබට අවුරුදු පහක කාලයක් තිබ්බා. එතකොට අවුරුදු පහක කාලේ අපි ඇසුරු කරේ අවුරුදු පහේ යහළුවෝ, යෙහෙළියෝ. ඊට පස්සේ අපිට අවුරුදු 10ක් 15ක් විතර වුණා. ඒ කාලේ අපි ඇසුරු කරේ ඒ වයසේ අය. ඊට පස්සේ අපි පාසල් යන වයසේ අවුරුදු 20ක වයස තිබ්බා අපට. එතකොට අපි ඇසුරු කරේ අවුරුදු 20, 21, 22 යාළුවෝ. එතකොට ඒ අය කියන දේවල්, කරන දේවල්, හිතන දේවල් අපිත් ඒවා කළා. ඊට පස්සේ දැන් අපිට අවුරුදු 30ක් 40ක් වෙනවා. එතකොට අපි ඇසුරු කරන්නේ ඒ අවුරුදු 30 40 යාලු. ඒ අය කියන දේවල්, ඒ අය කරන දේවල්, ඒ අය හිතන දේවල් අපිත් ඒවට එකතු වෙලා කරනවා. සමහර අය අවුරුදු 60-70 වෙද්දි ඒ වයසයත් එක්ක තමයි වාසය කරන්නේ. එතකොට හිතල බලන්න, ඒ වයස් සීමාවලදී ඒ අය අපිත් එක්ක කතාබස් කරලා එක එක දේවල් වලට පෙළඹෙනවා. සමහරු කේලම් කියනවා, සමහරු හිස් වචන කතා කරනවා, පරුස වචන කතා කරනවා, නේද? නොඑක් දේවල් වලට පෙළඹෙනවා. යාළුවෝ සමහරවට කියනවා, අපි මේ දේවල් කරමු, අර දේවල් ගේමු, අර දේවල් කමු, අර දේවල් බොමු කියලා නොඑක් යෝජනා කරනවා. අපිත් ඒවට පෙළඹෙනවා. පස්සේ මොකද වෙන්නේ? කාලය ගෑවෙමින් ඒ යාළුවා අපට දකින්න ලැබෙන්නේ නැතුව යනවා. අපි මැරෙනවානේ. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? ඒ යාළුවොත් එක්ක එකතු වෙලා ඒ වයස්වලදී අපි විසින් කරගත්තු පුරුද්දක් විතරක් අපට ඉතුරු වෙලා තියෙනවා. ආන්න ඒකින් තමයි අපිට ඊළඟ ඉරණම හදලා දෙන්නේ. ඊළඟ ජීවිතේ හදලා දෙන්නේ මොකෙන්ද? අර යාළුවොත් එක්ක එකතු වෙලා අපි පුරුදු වෙච්චි දෙයක් තමයි අපි වහ ඊළඟ ජීවිතයට අරගෙන යන්නේ. සමහර වෙලාවට ඒ දේ යහපත් වෙන්නත් පුළුවන්, ඒ දේ අයහපත් වෙන්නත් පුළුවන්. එහෙනම් මේකෙදී අපි සුගතියටත් දුගතියටත් පමුණුවන්නේ මොකෙන්ද? ධර්මයේ විසින්. අන්න ඒ කාරණාවයි අපි හොඳට තේරුම් ගන්න ඕනේ. සමහර කාලවල මේ ලෝකෙ පහළ වෙන සක්විති කියලා රජවරු. ඒ සක්විති රජතුමා දසරාජ ධර්මයෙන් ලෝකෙ පාලනය කරලා මරණින් මතු ගිහින් උපදිනවා දෙවියන් අතර. ඒක ධර්මතාවය. ඊට පස්සේ කර්මානුරූපව
දිවි ආශි වුණාට පස්සේ මරණින් මතු ප්‍රේත ලෝකේ නෑ යන්න තියෙන ප්‍රේත ලෝකේ යනවා තිරිසන් ලෝකේ යනවා නිරේ යනවා බොහොම ස්වභාවයක් තමයි ඒ අයටත් තියෙන්නේ එහෙනම් ඒකෙදී අපට තේරෙනවා එක්තරා රැකවරණයක් ඇති කරගන්නේ නැති තාක් දෙවියන් අතර ගියත් බ්‍රහ්මයා වෙලා ඉපදුනත් සක් දෙවඳු වෙලා ඉපදුනත් කිසි පිහිටක් පිළිසරණ නැහැ එක් දෙයක් අපි කරගන්නේ නැතුව මොකද්ද අපි ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැතුව අපිට පිහිට පිළිසරණක් ලැබෙන්නේ නැහැ එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පතව්‍යා ඒක රජ්‍යේන මේ පෘථුවියට එකම රජු වෙනවටත් වැඩිය සග්ගස්ස ගමනේනවා ස්වර්ග ලෝකේ යනවටත් වැඩිය සබ්බ ලෝකාධිපච්චේන මේ ලෝකවලට අධිපති වෙනවටත් වැඩිය සෝතාපට්ටි ඵලම් වරං සෝවාන් ඵලයේ පිහිටන එක වටිනවා කියලා කිව්වේ සෝවාන් වුණාට පස්සේ සතර පාය වැටෙන්නේ නැහැ එහෙනම් ඒක හදලා දෙන්නේ මොකෙන්ද ධර්මයෙන් ඒ ධර්මයේ තමයි බුදුන් කෙරෙහි ඇතිවෙන අචල ප්‍රසාදය අපට තියෙන්න ඕනේ ධර්මයේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදේ තියෙන්න ඕනේ සංඝ රත්නයේ කෙරෙහි තියෙන්න ඕනේ අචල ප්‍රසාදේ ඒ වගේම සීලේසු පරිපූර්ණකාරී සිල්වත් වෙන්න ඕනේ ඔය කරුණු හතරෙන් යුක්ත වෙනවා නම් කෙනෙක් එයා අඩිතාලම හරි අඩිතාලම මොකී අඩිතාලමද ධර්ම අවබෝධයේ කරා යන ශ්‍රාවකයෙකුගේ අත්තිවාරම අඩිතාලම හරි අන්න සුදුසු කෙනෙක් ධර්ම මාර්ගයේ දියුණු වෙලා යන සුදුසු කෙනෙක් යා. එහෙම නැත්තම් දරුවන්ගෙන් පිහිටක් අපට නැහැ. දෙමාපියන්ගෙන් දරුවන්ට පිහිටකුත් නැහැ. ඒ පිහිට දෙන්නේ නම් ධර්මයෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක්ඛ කියන සූත්‍රය. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ. කියන මහණෙනි කරුණු පහකින් සමන්විත කෙනා. කරුණු කීයකින්ද? පහකින් සමන්විත කෙනා මේ ජීවිතේදිම දුකසේ වාසය කරනවා මේ ජීවිතේදිම කොහොමද වාසය කරන්නේ දුකසේ දුක් පීඩා සහිතව ඉන්න වෙනවා ඒ වගේම කෙලෙස් දෙවිල්ලෙන් ඉන්න වෙනවා මොකද්ද මේ කෙලෙස් දෙවිල්ල කියන්නේ සමහරවල් තෘෂ්ණාව හටගත්තට පස්සේ අපිට නිකන් නේද තණ්හාව සිටේ ඇති වුණාට පස්සේ අපිට ඒක ලබා ගන්නකම් හිතට සැනසෙල්ලක් නැහැ. නේද? කාම විතරකයන් ඇති වෙනවා, තරහ විතරක ඇති වෙනවා, හිංසා විතරක ඇති වෙනවා. එතකොට අපිට මොකක් හරි කියන්නමයි හිතෙන්නේ. නේද? කට නලියනවා. මොකක් හරි දෙකක් තුනක් කියන්න නැත්තම්. එහෙමනේ. තරහ ගියපුවාම වචන දෙකක් කිව්වේ නැත්තම් හරීම අමාරුයි. දැවෙනවා ඒකට කියනවා දැවිල්ලෙන් ඉන්න වෙනවා ඒකට කියනවා කෙලෙස් දාහෙන් යුක්තව මේ ජීවිතේ ගෙවන්න වෙනවා ඒ වගේම දුකසේ වාසය කරන්න වෙනවා දුකින් ඉන්න වෙනවා ඒ වගේම කය බිඳුනට පස්සේ කියන්නේ මේ මැරුණට පස්සේ මරණයට පත් වුණාට පස්සේ කායස්ස බේදා කය බිඳුනට පස්සේ මරණින් මතු දුගතියේ කැමති වෙන්න ඕන කියනවා මේ කරුණු පහෙන් යුක්තව හිටියොත් ගොඩාක් දුක් විඳින්න වෙනවා මේ ජීවිතේදී දැවිලි සහිතව ඉන්න වෙනවා මරණින් මතු කොහෙද යන්න වෙන්නේ දුගතියේ යන්න වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මොනවද ඒ කරුණු පහ. එතකොට මේ අපි අහන්නේ ධර්මයක්. ඒ ධර්මයේ තමා තුළ තිබුණොත් ඔය කියන විදිහට දුක් විඳින්න වෙනවා. ඒ කියන්නා වූ ධර්මයේ තමා තුළ නැත්තම් ඒ ධර්මයේ විසින් එයා සුගතිය අරන් යනවා. නේද බුදුරජාණන් වහන්සේ වදාළනේ ධම්මෝ හි වාසෙට්ටා සෙට්ටෝ ජනේ තස්මින් දිත්තේ චේව ධම්මේ අபிසම්පරායේච මෙලොවත් පරලොවත් වාසෙට්ඨය මේ සත්වයාට නේද මෙලොවත් පරලොවත් පිහිට පිලිස පිලිසරණ පිණිස පවතින්නේ කොහොමද
ධර්මයයි කියලා. ධර්මයෙන් තමයි අකුසල ධර්මයෙන් තමයි සත්වයා දුගති අරන් යන්නේ. එහෙනම් කුසලිය කුසල ධර්මයෙන් කොහෙද අරන් යන්නේ? සුගතිය. කුසල් අකුසල් කියන දෙක විපාක වශයෙන්වත් සමාන නෑ. අකුසලේ විපාක දුක් සහිතයි. කුසලේ විපාක සැප සහිතයි. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මේ ලෝකේ දිව්‍ය ලෝක කියලා තියෙන්නේ. මනුස්ස ලෝක කියලා තියෙන්නේ. බ්‍රහ්ම ලෝක කියලා තියෙන්නේ. මේ ලෝකේ පින කුසලය කියන දේ තියෙන නිසා. නමුත් මහණෙනි නිරය තිරිසන් ලෝක ප්‍රේත ලෝක කියලා දේවල් තියෙන්නේ මේ ලෝකේ අකුසල් කියලා අකුසල කර්ම කියලා දෙයක් තියෙන නිසා. එහෙනම් මේ ලෝකේ කිසිම කෙනෙක් අකුසල් කරන්නේ නැත්තම් පාපී දේවල් කරන්නේ නැත්තම් නිරය තිරිසන් ලෝක ප්‍රේත ලෝක කියලා එකක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි නිරය කියලා කියන්නේ අවීචිය කියලා කියන්නේ හරියට උණවණේ වගේ කියලා. සත්තු එච්චර ඉන උණවණේ කියන්නේ. උණගස් දැකලා තියෙනවද ඔබ? ගොබ එන්නේ කොහමද? ළඟින් ළඟින් එන්නේ. තාමත් ළඟින්. අන්න ඒ වගේ කියන අවීචිය. එහෙනම් එච්චර භයානකයිනේ. එහෙනම් එච්චර ඉන්න හේතුව මොකද? අන්න ඒකෙන් අපිට තේරෙනවා නුවණින් කල්පනා කරොත් අර අකුසල් බහුල අය මේ ලෝකේ වැඩි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ නිරේ නිරසත්තු වැඩි කියනවා. ඊට වැඩි ටිකක් අඩුයි කියනවා තිරිසන් ලෝකේ. ඊට වැඩි ටිකක් අඩුයි කියනවා ප්‍රේත ලෝකේ. ඊට වැඩි ටිකක් අඩුයි මනුස්ස ලෝකේ. දිව්‍ය ලෝකේ ඊටත් අඩුයි. එහෙනම් වැඩිම පිරිසක් ඉන්නේ අවීචිය නිරේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ ලෝක සත්වයාගෙන් බොහෝ පිරිසක් සසරේ යද්දී බොහෝ කලක් ඉන්නේ මහගෙදර වගේ බොහෝ දෙනෙක් ඉන්නේ සතරපායේ කියලා. එහෙනම් අපි ගැනයි ඒ කියලා තියෙන්නේ. අපි විස්තරයක් තමයි ඒ කියලා තියෙන්නේ. දැන් සංසාරේ විස්තරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මහා මුහුද දකින්නකොට අපිට මොකක් හිතෙනවද? මොකද්ද අපට මහා මුහුද දකිද්දි හිතෙන්නේ? අනේ රැල්ල පා ගන්න ඇත්තා කියලානේ. මහා මුහුද දකිද්දි ඉතින් සිප්පි කටුව හැඳින්ද බෙල්ල හැඳින්ද ලස්සනටනේ එහෙමනේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මහා මුහුද දකිද්දි ආරි ශ්‍රාවකයාට හිතෙන්නේ සසරේදී බෙලි කැපුම් කාලා ගලාගෙන ගියපු ලේ එකතු කරොත් මේ මහා මුහුදට වඩා වැඩි. මව්ගෙන් බීපු කිරි එකතු කළොත් මේ සසරේදී බෙලි කැපුම් කාලා ගලා මේ මහා සාගරේ ජලයට වඩා වැඩි. දරුවන් මිය යද්දී මව් මිය යද්දී පියා මිය යද්දී හඬපු කඳුළු එකතු කළොත් මේ මහා සාගරේ ජලයට වඩා වැඩි. එහෙනම් අපි මේ සසරේ එද්දී කොහොමද ඇවිල්ලා තියෙන්නේ? කඳුළු සයුරක් පහු කරලා, ලේ සයුරක් පහු කරලා, කිරි සයුරක් පහු කරලා මේ යනවා. කිසි පිහිටක් පිළිසරණ කාගින්වත් නැතුව අසරණ වෙලා අන්ත අසරණ වෙලා යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ හදාගන්න බැරි වුණොත්. නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාන් වහන්සේ මේ කරුණු පහ ජීවිතේ තිබ්බොත් ඒ කෙනාට මේ ජීවිතේදීම දුකසේ ඉඳ වෙන්නේ, පීඩාවෙන් ඉඳ වෙන්නේ, අපහසුවෙන් ඉඳ වෙන්නේ, දැවිල්ලෙන් ඉඳ වෙන්නේ. ඒ විතරක් නෙමේ මරණින් මතු ඒ කෙනාට දුගතිය නම් කැමති වෙන්න වෙනවා. මොනවද ඒ කරුණු පහ? බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනාට ශ්‍රද්ධාව නැහැ. මොකද්ද පළවෙනි කාරණාව? ශ්‍රද්ධා. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය
අදහා ගන්නවා. දැන් ඔන්න අපි කල්පනා කරලා බලන්න ඕනේ අපි දිහාම. මට ඔය කියන්නා වූ ශ්‍රද්ධාව තියෙනවද? දැන් අපි බොහෝ දෙනෙක් ශ්‍රද්ධාව කියලා හිතන්නේ මොකද්ද? උදේට මල් පහන් පූජා කරනවා. පන්සලටත් යනවා පොයිදාට. හැබැයි නිරය ගැන විශ්වාස කරන්නේ නැහැ. ප්‍රේත ලෝක තිරිසන් ලෝක විශ්වාස කරන්නේ නැහැ. එයා ශ්‍රද්ධාවන්තද? එයා ශ්‍රද්ධාවන්ත කෙනෙක් නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ තමයි නිරය කියලා එකක් මේ ලෝකේ තියෙනවා. ප්‍රේත ලෝක තිරිසන් ලෝක කියලා දේවල් මේ ලෝකේ තියෙනවා. සත්තු මරණින් මතු මේවට වැටෙනවා කියලා දේශනා කළා. කෙනෙක් ඕක පිළිගන්නේ නැහැ. හැබැයි ඒ වුණත් එයා උදේ හවස මල් පහන් පූජා කරලා වඳිනවා බුදුරජාන් වහන්සේට. තව කෙනෙක් ඉන්නවා මල් පහන් තියලා වඳින්නේ නැහැ. නමුත් එයා අහලා තියෙනවා නිරය කියලා ඒවා තියෙනවා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඒක හරි. කවුද ශ්‍රද්ධාවන්ත කියන්නේ? අර මල් පහන් පූජා කරේ නැති වුණත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව මේකනම් සත්‍යයි බුදුරජාණන් වහන්සේ. අන්න ඒ කෙනා තමයි ශ්‍රද්ධාවන්ත කෙනා. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගැනීම. මොකක්ද අවබෝධය? දස බල ඥාන. බුදුරජාණන් වහන්සේට පුළුවන් කියන්න මේ වෙන්න පුළුවන් දේවල් කියන්න පුළුවන්, වෙන්න බැරි දේවල් කියන්න පුළුවන්. පෘථග්ජන කෙනෙක් අතින් අම්මා මැරෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් එකක් කියනවා. දැන් ඒ කියන්නේ පෘථග්ජන කියන්නේ. පෘථග්ජන කියලා කියන්නේ බුදුන් හඳුනන්නේ. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නැහැ. ඒ වගේ මේ ධර්මයේ තුල හැසිරෙන්නේ නැහැ. අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දකින්නේ අරිය ධම්මස්ස අකෝවිදු. දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතු. ආර්ය ධර්මයේ තුල හික්මෙන්නේ නැති කෙනාට කියනවා පෘථග්ජන කියලා. ආන් ඒ කෙනා තින් මේ සසරේ යද්දී අම්මා මැරෙන්න පුළුවන්. දැන් අද අපි මේ බෞද්ධ වෙලා ඉපදුනාට ඊළඟ ජීවිතෙත් බෞද්ධම කියලා කාටවත් කියන්න පුළුවන්ද? බෑනේ. ඊළඟ ජීවිතේ අපි කවුරු වෙලා උපදින්ද දන්නේ නැහැ. එතකොට පෘථග්ජන වෙලා නම් හිටියේ ආර්ය ශ්‍රාවකෙක් වෙලා නෙමෙයි නම් ඒ අපි ඉපදුනේ. එයා අතින් අම්මා මැරෙන්න පුළුවන්. දැන් ඔබ අහලා තිය අනාගතයේ බුදුරජාන් වහන්සේ දේශනා කළානේ. අනාගත කාලයක් එනවා මනුෂ්‍ය ආයුෂ අවුරුදු 10ක කාලයක්. ඒ කාලේ මහණෙනි අම්මා තාත්තා සහෝදරයෝ සහෝදරියෝ ගැන ඒ අය කිසිම සැලකිල්ලක් නැහැ කියනවා. අන්න ඒ යුගයේ අපි ඉපදුනොත් අපි අතින් මව් ඝාතනය වෙන්න පුළුවන්, පියා ඝාතනය වෙන්න පුළුවන් නේද? එහෙම වුණොත් මොකක් වෙයිද? ඒවට කියනවා ආනන්තරික පාප කර්ම. ආනන්තරික කියන්නේ අතරක් නෑ. ඒ කාන්තෙන් මේ අයි නිරේ වැටෙනවා කියන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි වෙන්න පුළුවන් දේවලුත් වෙන්න බැරි දේවලුත් කියන්න පුළුවන්. රහතන් වහන්සේලා අතින් කවදාවත් කුරා කූඹියෙකුටවත් හිංසාවක් වෙන්නේ නෑ. ඒක වෙන්නේ නැති දෙයක්. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාන්තාවක් කවදාවත් බුදු වෙන්නේ නැහැ. වෙන්නේ නැති දෙයක්. වෙන දේ මොකද්ද? පිරිමි කෙනෙක් තමයි බුදු කෙනෙක් වෙන්නේ. ඒකට කාන්තා පාර්ශවයේ අමනාප වුණත් අමනාපුනේ නැතත් ලෝකේ සිද්ධ වෙන්න ඕම දේ මොකද්ද? පිරිමි කෙනෙක් බුදු වෙන එක. පිරිමි කෙනෙක් තමයි බ්‍රහ්මය වෙන්නේ. පිරිමි කෙනෙක් තමයි සක්විති වෙන්නේ. සක්‍රය වෙන්නේ. නේද? මාර්ය වෙන්නේ පිරිමි කෙනෙක්. කාන්තාවක් නෙමෙයි කියනවා. අන්න ඒක ලෝකෙ වෙන්න පුළුවන් දේවල්. අන්න ඒ වගේ වෙන්න පුළුවන් දේවලුත් වෙන්න බැරි දේවලුත් බුදුරජාණන් වහන්සේට දේශනා කිරීමේ හැකියාව තියෙනවා. ඒක අවබෝධය. ඒකයක් පිළිගන්නවා.
ඊළඟ බුදුරජාණන් වහන්සේට පුළුවන් අතීතේ අනාගතේ වර්තමානයේ වෙන්න පුළුවන් දේවල් වෙන්න බැරි දේවල් එක එල්ලේ කියන්න පුළුවන්. දැන් අපිටත් එහෙම පුළුවන්ද? කවුරුත් ඇහුවත් අපිට කියන්න බෑ. දැන් මේ කෙනා මරණයටපත් වෙලා කවුරු වෙලා ඊළඟ ජීවිතේ උපදීද කියලා ඇහුවත් අපිට පුළුවන්ද කියන්න? එහෙම බෑ. නමුත් බුදුරජාණන් වහන්සේට ඒක කිවි බලලා කියන්න පුළුවන් හැකියාව තියෙනව. අන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නේද? අන්න ඒ වගේ අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. තව දේශනා ඒකෙම තියෙනවා, සබ්බත්ත ගාමිනින් පටිපදං යථා භූතං පජානාති. සබ්බත්ත ගාමිනින් කියන්නේ ගමන් මඟ ප්‍රතිපත්තිය. දැන් අපි කියමු කෙනෙක් ඉන්නවා මේ ලෝකේ, ඒ කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඒ කෙනා යන්නේ අඩිපාර දිගේ යනවා මිනිස්සෙක්. අඩිපාර දිගේ මිනිස්සයා යනනේ කෙලින්ම ගියාට පස්සේ වැටෙන්නේ ගිනි අඟුරු වලකට. කන්දක් උඩ ඉඳන් මිනිස්සෙක් කියනවා, පින්වත ඔබ ඔය පාරේ යන්න එපා. ඔය පාරේ ගියොත් ඔබ අවසානයේ වැටෙන්නේ ගිනි අඟුරු වලට කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ආන්නේ ගිනි අඟුරු වල කියලා කිව්වේ නිරයටයි. අර ඇස්පේන පුරුෂය කියලා කිව්වේ, ඇස්පේන පුරුෂයා කියලා කිව්වේ තථාගත බුදුරජාණන් වහන්සේටයි. ඒ පාරේ ගියොත් ඔබ වැටෙනවා, යන්න එපා කියලා. අන්න ඒ වගේ යම් කිසි වැඩපිළිවෙලක් අනුගමනය කරගෙන යනකොට කියන්න පුළුවන් කියනවා නිරේ යනවා. මේ වැඩපිළිවෙලේ ගියොත් නම් ප්‍රේත ලෝකේ යනවා, මේ වැඩපිළිවෙලේ ගියොත් තිරිසන් ලෝකේ යනවා කියලා ඒ ගමන් මඟ ගැන කියා දෙන්න බුදුරජාණන් වහන්සේට හැකියාව තියෙනවා. ඒකත් අවබෝධයක්. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන යා පහදිනවා. ඒකට කියනවා මොකද්ද? ශ්‍රද්ධාව කියලා. එහෙනම් ඒකේන මල් පහන් පූජා කළේ නැති වුණාට කමක් නැහැ. මොකද්ද තියෙන්න ඕනේ? එයාට අවබෝධය තියෙනවා නම් අනේ භාග්‍යතුන් වහන්සේ මේවා වදාළේ අප කෙරෙහි කරුණාවෙන්, ඒ කාන්තේම මේවා නම් භාග්‍යතුන් වහන්සේ වදාළා නම් සත්‍යක්මයි කියලා. ඒ තමයි යාගේ ශ්‍රද්ධාව. ඒකේන මලක් පූජ කරොත් ඒ අවබෝධයෙන් යුක්තව, එහෙනම් එයාට මහත්ඵල වූ මහනිසංස වූ බොහෝ පින් රැස් වෙනවා. ඒ අවබෝධයෙන් නැතුව පුදන පින, ඒක පිනක් රැස් වෙනවා. නමුත් ලොකු පිනක් රැස් වෙන්නේ, එහෙනම් අවබෝධයක් ඇතුව කරන දෙයින් තමයි අපිට පින බොහෝ රැස් වෙන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා, ඔන ශ්‍රද්ධාව කියන එක නැත්තම් දුකසේ ඉඳ වෙන්නේ. ඇයි? බුදුරජාණන්සේගේ ධර්මයේ තමයි කියලා දීලා තියෙන්නේ කුසල් අකුසල්, පින පව, හොඳ නරක, යහපත අයහපත, දුරුකලේ යුතු දේවල්, ප්‍රගුණ කළ යුතු දේවල්, සාක්ෂාත් කළ යුතු දේවල් බුදුරජාණන්සේගේ ධර්මයේ තමයි අපට කියලා දීලා තියෙන්නේ. ඒ අවබෝධය කෙරෙහි පැහැදීම නැති වුණොත් එයා දන්නේ නැහැ මොකුත්. කුසල් කියලා අකුසල් කියනවා, අකුසල් කරනවා, අකුසල් කියලා කුසලයේ බැහැර කරලා දානවා. දන්නේ නැහැ එයා. දුක සේවාසේ කරන්න වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක ඇති කරගත්තොත් එයාට මේ ජීවිතයේ සැපසේ ඉන්න පුළුවන්. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ කෙනාට කෙලෙස් සහිතව, පීඩා සහිතව, දැවිලි සහිතව ඉන්න වෙනවා කියනවා. අකුසල් පිළිබඳ ලැජ්ජාව නැත්තම් මේවා නම් මන්නම් කරන්නේ. ඒ වගේම අකුසල් පිළිබඳ බය නැත්තම් එයාට මේ ජීවිතේදීම කොහොමද ඉන්න වෙන්නේ? දුකසේ. ඇයි හේතුව? අකුසල් වලට ලැජ්ජා බය නැත්තම් ඒ කෙනායි අකුසලයට වැටෙනවා. ඒ අකුසල් කරනවා. අකුසල් කරාට පස්සේ පිටිපස්සෙන් ඒක එනවනේ. දැන් අපි කියමු රණ්ඩුවක් වුණා, මිනී මැරුමක් වුණා, ප්‍රාණඝාතයක් වුණා. එන්නේ නැද්ද තමන් හොයාගෙන? අන්න මේ ජීවිතේදීම දුක් වෙනවා. හොරකමක් කරන්න වුණා, අන්න කෙලෙස් සහිතව එයා, ඒ කියන්නේ ආසවිලා හොරකමක් කළා, යම් කිසි හොරකමක්. එන්නේ නැද්ද ඒක පිටිපස්සෙන් තමන් හොයාගෙන? එනවා. මේ ජීවිතේදීත් බයෙන් ඉඳ වෙනවා, ඊළඟ ජීවිතේදීත් දුක් විඳින්න වෙනවා.
ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා අකුසල් දුරු කරන්නේ නැත්තම් අකුසල් දුරු කරන්නේ නැත්තම් කුසල් වඩන්න කම්මැලි නම් එයාටත් ඉන්න වෙන්නේ මේ ජීවිතේදීම දුක්කසේ දැවිලි සහිතව පීඩා සහිතව ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥාව රහිතව නම් ඉන්න වෙන්නේ හොඳ නරක තේරෙන්න බෑ නම් එයාට ඒත් මේ ජීවිතේ දුකසේ වාසය කරන්න වෙන්නේ කියනවා එහෙනම් යම්කිසි කෙනෙක් දුකෙන් වාසය කරන්නේ නැහැ මේ ජීවිතේ මේ කරුණු පහෙන් යුක්ත නම් ඒ තමයි ශ්‍රද්ධාවන්ත නම් ඊළඟ ඒ කෙනා කුසල් පිළිබඳ ලැජ්ජාව බය තියෙනවා නම් ඊළඟ එක තමයි ඒ කෙනාට අකුසල් දුරු කරන්නත් කුසල් උපදවා ගන්නත් කැමැත්ත තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් මේ ජීවිතේදී මෙයාට සතුටින් සොම්නසින් ඉන්න පුළුවන් ආන්න ඔය ධර්මයක් ඒ වගේම මරණින් මතු ඒ කෙනා කොහෙද යන්නේ දෙවියන් අතර යනවා ඔන්න ඕවා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේ ජීවිතේ ඇති කරගන්න කියලා. එතකොට මේ ධර්මයන් ජීවිතේ ඇති කරගත්තොත් අපට පිහිට පිලිසරණ රැකවරණය පිණිස හේතු වෙනවා. ඒ වගේම මරණින් මතු දෙවියන් අතර ගිහින් සුවසේ ධර්මයේ හැසිරෙන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාවල තියෙන එක්තරා දේශනාවක් මේ අපි ශ්‍රවණය කළේ. එතකොට මේ දේශනාව තුල තියෙන දහම් කරුණු අපේ ජීවිතයට පමුණුවා ගන්න තියෙන දෙයක්. ඒ පමුණුවා ගැනීමෙන් තමයි එයා ස්වාධීන කෙනෙක් බවට පත් වෙන්නේ. ඒක හරියට මේ වගේ නිදානයක් තියෙනවා අපි ඉස්සරහා. නිදානයක් තියෙනවා කියලාත් අපි දන්නවා. හැබැයි අපි බලාගෙන ඉන්නවා නිදානේ හාරන්නේ නෑ වගේ. ඒ මොකද්ද? ධර්මයක් තියෙනවා. ජීවිතයට සැපසැලසෙන වැඩපිළිවෙලක් තියෙනවා. අපි මේ ධර්මය පමනුව ගන්නෑ. මල පිපිලා තියෙනවා සුවඳ නැහැ. එහෙනම් මලක් සුවඳ වෙන්නේ ලස්සන මලක් සුවඳ වෙන්නේ කොයි වගේද? එයා මේ ධර්මයක් දන්නවා ජීවිතේට ඒක පමනුවා ගන්නවා නම් හරියට සුවඳ විහිදුවන මලක් වගේ. ඉතින් ඒ නිසා අපි මේ පින්වත් සියලු දෙනාට සෙත් පතනවා. බුදු කෙනෙක් මේ ලෝකයේ පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. මනුස්ස ජීවිතේ ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ නිසා මේ කලාතුරකින් දුර්ලභ ලැබුණ මේ අවස්ථාවේ අපේ ජීවිතේට මේ උදාර ධර්මයන් ගලපාගෙන සිත ශාන්තියේ පිහිට පිලිසරණ ඇති වෙන මේ උතුම් ගුණ දහම් පුරුදු පුහුණු කරගෙන අප සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීමේ දුර්ලභ භාග්‍ය වාසනාව උදා වේවා.